මේ වගේ තැනක ආය ඉන්ඩෝන් නැහැ කියලා හේතු දැම් මේ ගත වන ජීවිතය ඇතුළේ අපි මුන්න තරන් සැලසුම් තිබුණත් මේ ගෙවෙන්නේ අපේ අන්තිම හෝරා කහිපේ දෙකලා අපිවත් දන්න අපිවත් දන්න තුට අපි ගොඩ නගාගත්ත සැලසුම් ඔක්කොම වතුරේ මානව සම්බන්ධතා ඔක්කොම අතුරේ භෞ්තිකව සමහරට මුල්ලු ජීවිත කාලෙමඋහන්සේල තම ගේ හදලති. අරගන විශාල වසන් ඒවා හදපු ඔක්කෝම ඉවරයි මෙන්න මෙහෙම අභාග්‍යක අභාගයක් ඇත්තරම් එකන අපි බලාපොරොත්තු වෙන ලෝකය අපිට ඕන විදියට පවත්වගන්න බැරි වෙලා ඉතාම පුංචිකාලයක් ඇතුළත මේ ඔක්කොම අතහරින්ඩ වෙච්චේක ගැන අපි පිවත්නි කලකිරෙන්න්න ඕන මෙහෙම එකක් අපි ජීවිතයට තියෙන්නේ එනිසා මෙබඳුම ජීවිතයක් අයිත්ත අම්බුණ තෝගොලොට වැඩකර කර නිකම්ම ඉන්ඩයි වෙන්නේ මේ වගේ මිකක් කාය හම්බුණුත් තිස්සරහට මෙහෙම ජීවිතය කම්බෝනත් ඕගොල්ල බලාපොරොත්තුන එක නෙමෙයි හේතුව මේ මිනිසුන්ගේ පරමා යුෂ ඉසරහට තවත් බෝම අඩු වෙලා යනෝ ඉස්සරට දෑ ඔගොලන්ගේ දරුවන්ගේ දරුවන්ගේ ආයුෂ සාමානයෙන් අවරදු පනස් පහට වඩා ඉන්න බෑ තව පරම්පරා දෙක්කින් පස්සේ අවුරුදු පනස් පණහට වඩා මේ පෘතුවේ ඉන්න බෑ ඒ උපරිමායව පේක්ෂාව. තේනවා අුදු හතලි විතර ගොල්ලුගේ සාමාන ීත මයයි. තව පරම්පරා හතරක් විතරයනකොට එගොල්ලුන්ගේ සාමානෙන් ආයෂ අවරුදු හතලිහිෙන් විතර ඉවිරවේ ඉ සේගොල්ලගින් තව පරම්පරා දෙකක් විතර පස්සටයනකොට තවත් ස් පහ විතරවෙයි ඔන්න අඩුවවෙලාඩුවවෙල අවරුදු දහයට ආයු අපේක්ෂාව අඩුවෙනවා අවරුදු හයිට මොක අඩුවෙනවා එතකොට මේ ඔය විදියට ආයු අපේක්ෂාව මහ බරපතල විදියටට අඩුවේන කොටට එහෙම අඩුවෙන ලෝකයක නං අපට ඇවිල්ල වැඩකුත් නෑ අපට ලොකු පිළිසරණක් නෑ අපිට ලොකුර එකවරණයක් නෑ ඒ නිසායි අපි නැවත නැවත මේ බඳු ජීවිතයක් ප්‍රාර්ථනා කරගන මෙහට එෙන්ඩෝ නැත්ත මේ වගේ ජීවිතයක් පාර්ථනා කරගන අයමිහටෙන්ඩ එපා ඇයි කොහ ඉපදනක් දුක ඉප ඉපදීමමයි දුක ඉපදෙන්ඩි හිතන්ඩ එපා ඕගලන්ට ඉපදෙන්ට හිතෙන්න්නේ ඔගුලන්ගේ හිතේ බවතන්නනාව තියෙන නිසා දායිපදදුනානක් හොඳයි මනස්සලෝකටවනක් හොඳයි අම්ක් කෙනෙ ගිකුසේපදදිලා පංචි කාලෙගෙවන්න පුුවන් හොඳයි කිය ඔගොල හොඳයි හොඳයි කි්වට ඔගොලොන් හොඳයි හොඳයි කියන විදිිය මේක පැනවෙන්න පැනවෙන්නේ බවසංස්කාරවට අනුව එතටඒ බවංකාර කොහොම ගොඩනැගිලති නොද කියලා පිදන්නේ නෑ එතටඒ බවසංස්කාර හැදිච්ච විදිය දන්න ඇති නිසාට බවසංස්කාර ශවාස් කර ගන්නත් බෑ මොක දගොලු ප්‍රාථනා කර විට ලොකමක්වොත් එන්න එම දැ ගුල් ැති වරුද්ධහැ පහලක්ින් හිනම් අභිමානයක් යෙන්ෙි පයිම අවරුදු පහලවක් නක ම මේ යන්නන්නේ කියල් සමට හරදය අබාධයක්ගේ ඇතිවෙලා එක බාරමරන්න පුළුවන් එතකොටඒ ඒ ජීවිතය අතැහැරෙනකොට පිරන්නති ඔගුල්න්ගේ ඇතුලාන්තේ තුළ ගොඩන ගිච බවංස්කාරවලට අනුව නවත් නවත ප්‍රතිසන්ධ වි්ඥානි පැළවෙනවා කොහේ ඇරි පැළවෙනෝ එතටඒ පැලවෙන තැනත් අපි හරියට දන්න ඇතින් නිසා පින්නේ මහ විශාල අවදානම් සහිත තැනක පරපතල අරබුදයක තමයි අපි ඉන්නේ එනිසා මේ අරබුදේ විසඳ ගන්නවනම් පින්නත්නී පුළුවන් තරං අනුපාදාය මේ ලෝක උපාදානයේ නොකට අනුපාදාය පරිනි්භාන අ සම්පූරණයෙන්ම අනුපාදාය පරිනිර්වාණය පිණිස වැඩ කරන්න උපතක් කරා යන්නතුව කවදාවත් නැවත බවය හැදෙන් ඇතිවිදිටම නිවිලේ අන්ඩ ලන්න මොකද මේ ඉපදිච්චේ දුකක් කියලා දැන් ගොඩාක් කයිට් තේරිලාතියනවා ඉපදිච්ච නිසා ජරා මරන සෝ පරිදේව දුක් දමනත් හැඩීම ැලපීීමම් සෝසුම් හෙලිම් ප්‍රී ප ්‍රයෝදුක අප්‍රිය සම්ප්‍රයෝගදුක පාර්ථනා කරන ලෝකේ නොලැබීමේ දුක පංචස්කන්දදුක ඔක්ො දුක ඉපදිච්ච නිසා ඇතතුට ඉපදිච්ච නිසා තමයි මේ ඔක්කොම දුක ඒ නිසා තම තමන් බලන් අ උපාධනය නොවී පිරිනිවීම පිණිස සැලසුම් කරන්න ඒක කාලිකින් එන්නේ එකන මීපදමින් මැරමින් යන ගමනී කාලකින් තවයි ඒ කතාාවක පාර මතුවෙන්නේ ර බුදු කෙනෙගේ යුගයේදී එක පා මතුච් වෙලා තයි දැ ෝකුලබේ මිස්වෙලා ඉපදිලා බදුරජානසක ධර්මයත්ක ඉතාම සළු පිරිසකට විතරයි නිවෙන්න පුුව මේ ලෝකයේ ඉතාම සුළු පිරිසක් විතරයි මේ ලෝකයෙන් නික්මෙන්නේ ලෝක ලෝ හැමෝම කතා කරන්නේ මේ ජාලය ඇතුළෙම වැඩර මුහොඳදම තැන හොයමු කියලා ුදුජාන්ස් තමයි වදාළ මේක හොඳම තැනක් නෑ මේක කොහේ කැරකුණත් දුක තියනවා ඒනිසා හොන්දම තැන කියලක් හොයන් ඩිපා කියලා මේක ජාලයක්න එතුට මේ නිෙට්වර්ගේ මේ හොඳම තැන කියල එකක් නෑ ඒ වනාාටම ලෝකයේ මේ ලෝකේ තියෙන දැනුම මේක හොඳ මේක හොයනවා ඒ විදශ්‍රමණ කණ්ඩායම් ඉගැන්වීමට හොඳ මේක හොයනවා හොඳම එක කියල එකක් නෑ හොදම එක ඇතුළත් ආයත් නරකමක හම්බේනවා. නර්ගම එක හම්බෙනෝ හොන්දම එක කියල එකක් නෑ ඉනිසා බුදුරජනස වදාල මේ ජාලීින් ගැලවින්නේ කොහොමද එකැන මේ ජාලගතවීමට නැවත නැවත එකතුවෙෙනින් කොහොමද ගැලවිලයන් කියන එක තමයි මතුගලේ. එතට ගැලවිලා ගිය ඇපු එක තමයි සම්පූර්ණය සදාාතනික සැනසීම එකට අපි පිරිනිුවන් පෑම කියලා කියනවා. සමහරිවිට ඔගොල් එකටහැමතිත් නෑ චරට අපේ ඇතුලාන්තේ තුළ බවතන්නාවම් තියෙනවා ැ නිව කින එක ගැන අපිට මොන තරන් අදහ සක්ස්තිබ්බත් ඒකට ප්‍රතිපත්තිය පැහැදිි කළත් මාරට තමන්ගේ ඇතුලාන්තේ නිකං උඩින් කැමැතිීමගේ පේනවා ඇතුලාන්තේ නිකම් බුරපුුරාකමැත්තක් එනවා එක ප්‍රකට කරන්නෙත් නෑ අපි ඒආගේ කැමැත්ත එන්නේ එක නැර නිවන් මාර්ගයට ඇති අර මේමොතේ අවබෝධය කරාගිහි නැවත භවයට එකතු නොවීම පිණිස සොල්ට කැමැත්තක් එන්නේ නැත්තේ ඕගුල්ලට බවතන්නහාාවතියෙනවා මොනවා කරන්නත් මේ තන්නහාාව නිරුද්ධ කරන්න ෝට තන්න්නාව නිරුද්ධ කලාාට පස්සේ භවය ඔගොල්ලන්ට අත්ත හැරෙනවා අතා හරිනවා නමි නිකම්ම අත හැරෙනෝ නිකම්ම අත හැරෙනෝ. එතකොට ඒ නිසා ඒම ඒ වැඩ පිල්ලි වෙල කාලාන්ත්‍රයක් මතුවෙනකොට ඒකට අදාළ පරිසරයක් ඇතුළ ඉප දෙනවා කියන එක සුළුපටු දෙයක් නෙමි දැ ඔගොල්ලන්ට පේන්නේ මෙහේ ගතකරන ජීවිතය ඇතුේ ඔගුලන්ට නොැබච්චද වල්ටි න එක්කෝ අහම්භවෙච්ච නැති ආර්ථිකය ගැන ලැබච්ච ැති මිලමුදල් ගැන අනාධිමත් කාලයක් තිස්සේ වෙන සාධාරණකම් ගැෙන රාජ්‍ය පාලකින්ගින්විෙනස් සාධාරණකං ගැන වගේ ඔගොලන්ට මෙහි කතා කරන්න ගොඩාක් මාතෘකා තිබුණට ඒ මාතුරවා ඔක්කොමමාතර මේ බුදුරජන්මී නිබීම සම්බන්ධ කතාාව හම්බින් නිමේ යහෙත්. එකන දැ ගොලම ටිකත් දුර ඉඳ ඇ ල්ල ඉතන නහන්නේ අහම්බකින් නිබී. මේ ලෝකේ එක පුනරෘක්තියක් තමයි තියෙන් එ නැවත නැවත සිද්ධ වෙමින් පවතින ක්‍රියාවලය. එදොරේ ක්‍රියාවලයා අත ෝගල්න්ට මේ බුද්ධ වචනය ඇහිෙන්නේ අහම්බේකින් නමි ද හැමෝට මේ ධර්මය රොතු දෙෙන් නිෙත්න. හැමෝටම මේ ධර්මය අහන්ඩේ උමනාවක් කැමැත්තක් ඇතිවෙන්නම නමුත් දැන් සමාරාඉන්නවා මේ ඔය ඔස්ට්‍රේලියාව ඇමරිකාවෙන් ගලන්තින්දලෑ බනකිවන්ඩ බෙන ඉන්න. ඇවිල මේ බණ කියෝලයන්ද ච්චර උනන්දුවක් කැවිලා තියෙන ඇගුල් ඇතටම පින්නික හම්යක් නෙමේ සමහරයින්න වනහ්ඩාවත් ි පැතකට වෙලා ඉන්න සමාටර් අපිතමූදම් බනහන්ඩාව කියල් බනහන්ඩය වෙල්ලා ඉතින් යා පැතකටලා ඉන්න පැතකරලා කියන්නේ තියා වෙන වෙන කල්පනාව ොල වෙනවෙන මනසිකාරුලො හෙවාඩියල ඉන්න එකැන හමනම් මතකතියාගන්න මේ ධරමයට ඔගුලන්ගේ ඇතුලාන්තයෙන්ෙන කැමැත්ත කියලා කියන්නේ අහම්බු සිද්ධියක් විදිර සලකාණ්ඩ එපා ඒ ඒක සංසාරයේ දියුණු කරපු කුසලතාවයකට වෙච්ච වැඩක්. සසර දියුණු කරපු කුසල තාවකට වෙච්ච වැඩා. සමටික හම්බින් වගේ හම්බවෙන්නේ ැඩෙක හාමුදුුවු ක නිකටිය ඒ හාමුදුරු ඒ හමුදුරුවන්ට ධර්මය හම්බේේ හොරක මියවිල්ලා හොරෙක් දෙර හරට මියවිල්ලා ඒ පන්සල තිබ්බදයක් ොකන් කරණයන්ට ලෑස්තුවෙල එක ගෙනියන්ට බෑ හාදුර භානා කරන දැකලා මේ ගෙනියන් බෑ නිසාමත් ඔන්නව සිවර පරෝගන හිමීට පස්ස ෝක ගෙනියනවා කියලා දැගැ වෙලා මෙයාර මඉදත් බෑනි. ඒ මේ ෑ ග න්නන් කියෙල සිවරපරෝගණය සැලසුම් කර න්නකොට ඉති එඇද මහලකද දැන්න සිවර පරෝගණනි හි ල ර පරෝග චර ති ගොඩ කා මුදුර දති යා ශේෂ විශේෂෙන් කැපිලබේ නිත්න නිර් පශ හාමදුරු පන්සය දහ හිටියන කාලක ආරාමික් දැන් හවිහාරය විතරක් විසිදහක් ඉදලතියනවා. අනුරාධපුරේ මහහාවිහාරය විසිදහ කාමුදුර ජේතවනේ අබේගෙරේ දහදහ බැගින් ඉදල තියනවා එද ආාම තුනක විර ඒ කාල හලි දහ දලති. න්සල් තුනක හත ලස්දාවක් සංඝ ඉන්දලතිය. එතකොට ඒවගේ අර කාරාමික ගොඩාක් ඉන්නකොට මේ හාමුදුරුරුන්ට එක පාරම හහොන්ඩ බැෑනි මෙයාම ආදුනිි පැවිදෙක් හරෙක්ද හොයන් ැෑන් පස්ෙති ආරම වැඩි හන්දුරු කන හල තින මේ හාන්දුරුනික ඇවිද විදින්නකට මේ ආශ්මතුරි මොනෝදම කරන භාව ක කියල හැතියනවා එකකාල හාමුදුර එක තුනාම යද වගේ දේතු පාන කතා රොමෝ විකාරමකත්න ධර්ම කතාව තමයි තිබ්බේ. ආශ්මතුන මේ හලන වැඩි න්දුරග ම මොනවද මේ දවසල කරන භාවනතුර හතුරන්ට මයාට උත්තරන නෙ දම හොරෙක්න කියලා තිනවා මනංහිම මොකුත් කරන්න මේ ඉ විශේෂයක්න තින් ඔයි සිහ පවත්වගෙන ඉන්නවා කියලගේ එහෙම බැහහිම්ැමිහිට බං කියල දෙන්න කියලා. ඉතිං අ හොරාට මේ හාමුදුරුව කියලා දීල තියනවා ඉරයාාපත පබ්බය. මේ ඇවිදිනකොට ැම ඇවි ඇවිදි ඉන්නේ මෙ මෙහම සිය පවත්වන්න ක කියෙලක ත මේ නික් ඇවි ඇවිදින්නකොට ඕකත් කලා තියෙනවා ඉට පස් තමයි මේ හාදුුරෝ එහෙම කෙලේ සඩවෙලා බොහොම හිත සන්සුන්වෙල මේ හෝරෙක් අවංකව පැවිදි ජීවිතයට ගිහින් පසේ පිරිනුවම් පාලතීර රහත් වෙල පිල්ිවම් පාල යනවා එති ඒකෙන් අපට තේරෙනවා එක දෙයක් මොකක්ද මේ ධර්මය සමහරට අහම්බෙන් වගේ හම්බවෙන්නේනිකං වන්න වැඩකට ආපු ගමන් වගේ හම්බවෙන්නේ නමු මේ ධර්මය හම්බෙන්න්නේ මේ හම්බෙන් පරණ විශාල කුසලලා සම මේ බන හැනික ගැන නිකම ඔගොල්ලුයේ නිකම් පැත්තක දාණඩිපා අපි බෞද්ධව වන අපිටින් බණ ඉතිං නක්කරා කියන තැනින් අහන්ඩිපා මේක පිළිවෙතකට එකතුවෙන්ට. ඕගොල්ො බොහොම දක්ෂාය. ඒ දක්ෂතාවේ තියනය ඔගොල්ලුට තියෙන්නේ ඇතුලාන්තේ පොඩ්ඩක් වෙනස්කර ගණඩ විර. ඕකොලට අමුතුුවෙන් බුදුරජාණන් වහන්සේ කෞද කියලට කියල දෙෙන් දුවමනාවක් නෑ. දරමය මොකක්ද කියල ඔගොලන්ට අමුතුෙන් අපි කියන්නඩ ඕන්නෑ සංඝයා කෞද කියලා කියන්න දෙයක් නෑ. නිසා අඋගරට තවල් ලසි අපට මේ වැඩේ කියන්න්න. එතකට දැන් ඔගොල්ලන්ට තියෙන්නේ පින්නත්න අවබෝධය කර යන දක්ෂ ශ්‍රාවකයෙක් නං ඒ අවබෝධය කරා යන කෙනට තියෙන පුංචි දෙය පොඩිදය ති ැම්බුද් දේශනාවේ තියෙනවා මහනිනි මේ ලෝකයේ අවබෝධය කරා යන්න කැමති දක්ෂ කෙනෙේ යනම කතර උපාදාානය කරන්නතු පිරිනිවම් පෑම පිණිස දක්ෂ කෙනෙක යෝ බික්කවේ චක්කුන් අභිනන්දති දුක්කං සෝ අභිනන්දති හොඳට දුක ගැන අවබෝධ කරගන්න ඕන කියනවා ැන් අපි දුක ගැන දන්නවානි දුක කියන්නේ මොකක්ද කියලා ඇහෝ තෝගොල්ලුට කියන්න පුලුවන් දුක ගැන. නමුත් තෝගොල්ලට දුක ගැන අවබෝධයක් නෑ දුක ගැන අවබෝධයක් නෑ ොයි අවබෝධයක් නැතුව නම්ද මට ියවයිද රු කණ්ඩායමක් කම්බෙලකවා පිරිසක් කම්බලා ගුල්ල මටකකිවා ස්වාමින්නාස අපි හොඳට මේ කය ගැන හොඳට දන්නෝ මේ දුක ගැනත් අපට තේරෙනෝ හැබැයි අපට අවබෝධයක් නෑ අපිට අවබෝධය පිණි සවශ්‍ය දහම්පාරියායක් කියන්න කියලා එනම් මේ කයගැන දැන ගැනීම නම අවබෝධ කර ගැනීම තම අපි ප්‍රධනසාකච්ඡාව කොත්තන හරි අවබෝධ කරනවා කියලා වචනය ඇහු නොතුන් ඒ අවබෝධ කරන්න තියෙන්නේ චතුරාරි සත්‍යයන්න එකයි ඒනම් අපට තියන්නේ චතුරාරි සත්‍යඔසේ විමසන්න චතුරාරි සත්‍යඔස්සේ විමසනකොට ඕගොල්ලන්ට තේරෙනවා එක දෙයා මොකදද පින්වත්න මේ ලෝකය අබිනන්දනය කිරීම මයි දුක න්න අභිනන්දනය කිීීම මොකක් දබිනන්දනය කිරීම කියනෙ සතුටින් පිළිගත්ත එක මයි දුක වෙනම කක්වත්න මේ ලෝකයේ සතුටෙන් පිළිගත්තඒ මයි දුක ලෝකයේ සතුටෙන් පිළිගත්ත නැත්තං ලෝකය පින් අත්න කවදාවත් එතන දුක හටගන්න ඒයි න යෝබික්කවේ චක්කුම් අභි නන්දති මොනවද සතුටෙන් පිළිගත්තේ චක්කුම් අබිනන්දති ඇසේ පහලවීම තුළ සතුටෙන් පිළිගත එකැ ඇස ඉදිරියටට අපපු රූපය සතුටෙන් පිළිගත්තා ඒ පිළිගත්ත නිසාම දුක්කං සෝ අභිනන්දති ඒ නිසාමයාට දුකාබිනන්දනය කරන්න වුණා එකනයා ඇස ඇස සතුටෙන් පිළිගත්වත්තයා දුකමයි සතුටෙන් පිළිගන්නේදැන් ඇස සතුටෙන් පිළිගන්නේ ඇස සම්බඳ අවබෝධයක් නතිනි සමිතන ඇස කියන එකම නෙමයි කියන්නේ ඇසේ පහව ඇසේ පහලවීම මේ සතුටෙන් මොනවා පිගණ්ඩද මේ ඇහඒ පහලවීමක් තියෙනවාන මෙන මේ පහලවීම සතුටෙන් පිළිගන්න සාමාන්‍යය කෙනෙක් එම ඇසේ පහලවීම තමයි රූපත් දකින්නේ පහල නොවනොත් රූපද දකින්න බෑ. ඇස පහලවීම නිසා ඇස සතුටෙන් පිලිගන්නාකමක් අපට තියනෝ. අවිද්‍යාධාතුව පදනම් කරගෙන ඕගොල්ලන්ට හිතෙන මට්ටම එලියේ රූපට බහලන්ඩ පුළුවන් කියලා හිතෙන තාකල් විතරයි උපදන්නේ. එලිය රූපයට බාහලන්ඩ පුළුවන් කියන අදහසට තමයි කියන්නේ චක්කුම් අබිනන්දති කියලා. මොකක්ද කෙලෙස් සහිත ගොල්ලංි චිත්තතා අභ්‍යන්ත්‍රය තුළ පවතිනවා ගතිකත්වයක් ඒසාංසාරිකෝ පෝෂණය වෙච්ච එකක් ඒ ගතිය ඇතුළේ තියාගෙන තමයි ඕගොල්ලෝ රූපේ බලන්නේ මොකද ඒ ගතිය ඒ ගතිය පදනංවෙල පදනම් වෙච්ච සිත පහල නොවනොත්න් රූපය බලන්ඩ බෑ රූපය බලන්දබෑ රූපය පේන්නේ සිතේ රජු මැදිහත්වීමක් එකක් නැත්තන් රූපේ තට බැටහින්නේනි රූපය හිතරට වටහගන්න බෑ ැරිච මනිසන් රූප පෙන්ෙ පා මරි්ච මිනිසුන්ඩ මොකුත් රපයෙන් නෑන ඇඒ මරිච මිනිසුන්ඩ රූපයෙන් නැතිේ මැරිච්ච මිනිසුන්ඩ රූපයෙන් නැත්ති ඇස්තියන රූපත් තියෙනවා සිතේ මැදිහත්වීමක් නෑ ආයුෂ මාජ ආයුෂය වුමයිවිඤ්‍යාය පිට වෙලාගහි අවිඥාන නැති තැනක ඇසට රූපන්දුුනා ගැනීම කුසල්ලතාවයක් එහෙම කවුශල්ලයක් නෑ එනම් මේ සිතේ රජු මැදිහත්වීමෙන් මයි පෙන්ත්නී රූප අත්දකින්න පුළුවන්වෙන්න සිත කියන්නේ අවිද්‍යාධාතුව මුල් බැහැගත්ත එක. ස්වභාවෙන් අපේ ඒක උගන්නන්ඩ දෙයක් නෑ. ටිවෂන්යවන්ඩ දෙයක් නෑ. ඇලීම් ගැටීම් මුලාබීම් තන්හා කිරීමම් ස්ොභාවේ මෙන්නේ එක න. ඇලෙන්ඩ ලමයිට උගන්නන්ට ඔන්නේ. ගැටෙන්ඩ උගන්නන්ඩ ඔන්නේ. මුලාේෙන්ඩ උගන්නට ඔඕන්නේ තහ කරට උගන්න ඕන්නන්නේ ත උගන්න පන්ති නෑන කොහේ. ඒ ඇයි එෙමෙන්නේ අර ඇලීම සහ ගැටීම මුලාවීම තන්නා කිරීම කියනඒවා අපේ සිත තුළ ස්වභාවෙන්ම මතු වෙන්නේ සාම්සාරික ගොඩනැගිච් තක් ඇතුලි අවිද්‍යාතූ තියෙනවා ඒ සාංසාරිකවයා තුළ ගවි්‍යාධාතුයේ පවතින වෙනස් කන්න නිසා තමයි සමහරයට රූප දන්නාවති නෝ සමහරයියට බ්ද දන්නව තිෙනවා සමහරයි කළුපාට කැමති සහරයි සුදු පාට කැමති පනය ඇයි ඇලීම් ගැටීම් මුලාවීම් තන්හා කිරීම කියන ඒ සංසාරිකව පෝෂණය වෙච්ච අවිද්‍යාධාතුව පදනම් වෙච්ච තට සාධහරණයෝ. සිත පහලව නැතුව ලෝක පරිහරණය කරන්න බෑ. සිතේ යම් පහලවීමක් නැද්ද කවදාවත් ලෝකයේ ඔබට අදකින්න බෑ ඒ ලෝක අදකිට කය තරක් බට ම රම් පහ වෙන්න න කිය. රූපටික් ඇතිවෙලා නැතිවවෙලයාමක් විතරයි මහනනි වෙන්න කියලා බුදුරජාණ වහන්සේ වදා ලේකන ඇයියේ රූපයට විතරක්රන්න පුළුව ොහුත් හන්කමක්න එක හට විතක් මකුත් කරන්න බෑ හොත්දම ටමින් ඇහැපේන හැක්ුුණත් යාට රූපේ අඳු ගඩ බෑ. රූපය අඳුනගන්නේ සිතින් රූපය අඳුනගන්නේ සිති ඇත්ස සම්බන්ධ රූපේ විඳින්නේ සිතිවිදනය ඇහැටයිති නෑ. විඳින්න සිති. ඇතින් රූපේ දක්කට පසේ සිතුවිලි විශලේෂණය කරන්න සිති. මොකක්වන්න ැතැ ඇහැ බල මොකක්වත්නෑ. මොකක්වත් කරන්න බ. එනම්ම අප කැඹුරු කතාවති සිත සම්බන්ධෝමයි. සිතේ කත් සිත කම්බන්ධෝමයි ඒතකට අ චක්කුං සෝ අබිනන්දති ය බික්කවේ චක්කුන් අබිනන්දති දුක්කං සෝ අභිනන්දති. කියීපු කතාබෝම ගැඹුරක් තියනෙක් ටිකක්ඒක තේරුම්ගන්න ටික කමාරුයි මොකක්ද යම්වෙලාවක මහනේ ඇස අභිනන්දනය කළොත්න් එයා දුකයි අබිනන්දනය කරන්නේ. ඇසසා අබින්දනය කරනකොට දුකාබිනන්දනේ වඩනම් සිතෑ ඇතුළි කාරණ හතරක් ගොඩ නැගෙන්ඩඕන. මේ කාරණ හතර ගොඩන එක යෝගොල්ලට මේ ලෝක රූපය ගැන රූප තන්න්නාවක් උපදින්. ඇස පහල වනාට පසගොල් රූපතන්නහා උපති නෝනි. ලස්සන යවලස්සන කළ මනපමනනාපකක් හිතවිෙන් කරන්න පුුවනි රූපේ දක්කාම. ඒ රූපේ අඳුරගණ්ඩ පුලුවන්නේ මගේ දරුවා මගේ අම්ම මගේ තාත්තා මේ හාම දුරෝ කියලා ඇසන් රප අදුරගන්න ඇසන් අුරගඩබෑ ඇස සම්බඳව සිත පහල වනොත් සිති අඳුරගඩ පුලුවන්නේ සිත අඳරගඩ පුළුවන්නේ ඇස හොම තියද්දී සිත වික්ෂිප්ත ව නොත්හෙම සම්පූර්ණෙන් සිත සිත විශාල මනෝ ප්‍රාන්තික තන්ේක දැදවැටනුත් සමමාට රපය අදුරගඩබ ැතිය ොබෙන ද වගේ එක මාන සිකරෝගගේට සහරු අන්ුර ගඩ බෑ. නසිකරෝගෙන්ට ඒරු පන්ඳුන ගැඩ ෙනිස රූප සබන්ධව යාල්ට දුකහටගන්න ත්නෑ. දැන් මානසික රෝගයකිවා යාගේ දරුව මැරෙනවා. නමුත් එයා මවි විශාල් මානසික ව්‍යදක ඉන්න අමු දරුව මරුණ කියලේ අසාමාට ාව වන්න වඩපුලුව එනම් ඇස තිබ්බා කියලා යාගේ ඇතුලාන්තේ තුළංස්කාර ගලන්න අරම මොක්වත් එන්න නැහැ සේ ක්‍රියාවලියට වඩ ගැඹුරු ක්‍රියාවලියක් කර ි දාල වැඩකොටසක් හිතමයි කරන්නේ. එන් සම සිතා අබෝධ කරගන සිත නිවාගත්තර පස්සෙ පින්වත්න්නේ ලෝකයේ ගැන කවදාක්වත් කැලැඹෙන්න්නේෑ හිස්තම්ම හිත මැදහත් කරගෙන මැදහත් කරලා මැදත්වවෙච්ච සිත ැත් ැදහත්ව ඉන්නකොට පින්නත්ී ලෝකයේ සම්බන්ධ එයාට කිස්සිම අබුදයක් නැතිමට්ම නිවීම මෙිහිදදිත්තියෙනවා ඒ නිවීම ඇතුළෙම හිටිය ඔත් එේම විතරයි ඒ සනාවකයක් පිරිනිුවම් පාන. තකොට දැම් මේ විදිට ඕගොල්ලන්ට දුක හටග්ඩ බලපාන කාරණ හතරක්තියනවා. මොකදද දුක හටගඩ බලපාන කාරණ හතරක් තියෙනොො පොදු කාරණීම කද දන්නවාද. ඕගොල්න්ගේ ඇතුලාම්තේ තුළ උපදින අර අභ්‍යන්තරයේ තුළ හටගන්න ගතිය එලිය රූපේට බාහලන්ඩ පුළුවන්නන් බිතරයිපින්වත්න්නේ ඕගොල්ලන්ගේ ලෝකයේ මනා පමනාප වස්සයෙන් ඒ රූපය සම්බන්ධ අදදැකින්ම් උපදින්නේ. විදින්කොත් දැ ගොල තුලාන්තේ තුළ කෙලෙස් ගතියක්තියාගන ඒ කෙලෙස් ගතිය පදනම් කරගෙන එලිය රූපය දකිනකට රූපේ ඒ ගතිය බහලන්න පුළුවන් වනුත්ති තනයි ඔගල ඇතුල ලෝක උපදි ෝක තමයි ගෙදර ිනුත්ල්පනාරන්න පුුවන් වෙන්නේ කල්පනා කරන්න පුුවන් වෙන්නේ. ඒ මේ වගේ දැම් බණට ආවහම. දැන් අපි මෙම හිතමකෝ දැ ඔගලඟ දරුවයින්නවා දරුවා කියලායි එක ෝගලගේ හිතේ තමයි තියෙන්නේ මගේ දරුවවා මගේ දරවා කියලා හිතේ තමයි තියෙන් ඒ හිතේ තියෙන්නකන් දරුවා කෙරෙයි සනේ හස කෑමඇත් දරවා වැටනුත් කැඩනුත් අඩන්ඩ පුළුවන් ඉතින් මනපමනාපකං ඔගලඟ හිතේ හටගන්න එතකට ඇසයි එතකොට මං මගේ ඇහෙෙන් දරවාන්දුර ගන්න නනිමේ ඇහි දරවාන්දුුරගන්න බැ දරුවාන්තුර ගන්නඩ වෙන හිතිම්ම. එතට ැහැ හෙහි අඳුනුගන්න බෑ එදකොට දැන්දා අර මගේ දරවා මගේ දරවා කියලා ඔගුල් ඇතුළට දාගත්ත සංඥාටිකක් තියෙනවා මගේ දරුවා නේද කියලා ඔගුල්න්ගේ හිතට ඇතිවෙන සෙනේ හසක් තියෙනවා සංස්කාර එට මගේ දරවා නේද කියල දැක්කට පස්සේ ඔගොල්ලන්ට විසුකවේදනාව කටගන්නවා ඒ හටගන්නේවා උපාදාානය වෙනේක තමයි ඇතුි තියෙන ගතිය ඒවා හට ගන්න ප්‍රශ්ිකුත්නේ උපාධනී වෙනවා පි දරුව මගේ දරුව කියලා හ බරපතල විදිහයට අල්ලාගන්නකමක් ෙනවා. ඒ උපාධානය කරගත්ත ගතිය සහිතව එලිය ලෝකය ෝගුළු බලාගෙන ඉන්නකොට ඇස උපදිනකොටට එකන ඇසයි රූපයයි තමන්ගේ සිතයි මැදිහත්වෙනකොට සිත නැත්තම්මක් කොත්නැක වන ේතුනම පහල වෙන කොට පිනුවත්න ඇස ඉදිරියට එ රූපයට ගලන් ඇතුළ තියෙනවානි කෙස හිත ගතියක්. මගේ දරුවා කියල හිතාගෙන දරවා සම්බන්ධව සංඥාවක්තියනවා දරුවගේ වරණය දරවා ගැස්ක දරුවගේ මූන දරවා දින විී ඔක්කොම ගැන කෙ ගතියක් ඇතුළ තියෙනවා. ඒ කෙලෙස් ගතිය එලිය රූපේට බාහලන්ඩ් පුළුවන්න්නන් ඕකලගේ මනස තුළ ඔබේ දරවා උපදිනෝ. මනස තුළයි ඒක උපදින්නේ. මනස තු මගේ දරුවා කියනෙක උපදින්න ගන්නවා. අ කෙලෙස් අහිත ගතිය එලිය රූපයට බාහලන්ඩ් පුළුවන් වඋනොත්න් මගේ දරුවා කියනෙක උපදිනවා. ඒ මගේ දරුවා ඉපදුනාට පස්සිම් මගේ මන සැඇතුළේ දරුව වෙනෙන් ඇඩ කරන්ඩ දරුව වෙනෙන් කතා කරන්ඩ දරුව වෙනුවෙන් හිතන්ඩ පතන්ඩ ගොඩා කෙව පුළුව. ුව ැතිවෙලාටත් පුුවන් හැ ඉපදනාට පස්සේ පසේ මේ කෙස හිත සත්්‍යයාට දරුව දින් නැතිවෙලාව කන් ඒවිදිීමට දරුව ගැෙන හිත හිතා අඩන්න පුළුවන් ඔන්නඔයි අඩන්න පුළුවන් මට්ටමට ඕගලන් ඇතුලේ කල්පනා කරන ගතිය තමයි කෙලෙස් ගතිය කියලා කියන්නේ ඇස් දෙ පියාග නෝගල්ලන්ට ඔගලන්ගේ දරුව කල්පනාරකට දුවවා ගෙන හිත හිතා අඩන්්ඩ පුුවන් මටමක් එවා ඔය කෙලෙස් ගතිය තමයි ප්‍රශ්නය එඒතකන ම එඇදන් මෙතන ඉතින් මන්න එලි දරුවයින්වාන මන්හෙම හිතුව මොකදවෙන්නකෙල් නෑ පින්නන්නේති ර මයිනෙන් ගන්න පුලුවන් සොභාවේ මොකුත් නෑ අනිත්‍යය දු කනනාත්ම කියන සවභාවේ ඇතුලේ තම ගුරලුව ගති හදාගනින් එනිසා දරවා නැතිවෙනකොට දරවා කැඩනකොට බිඳනකොට යාලට ගොඩ කඩ දුකගලනවා. දුකගල්නොමී දුකගලනෙ මයි ප්‍රශ්නය. එතට දැන් දරුවගෙන හෙම ගති අත් තිබ්ට කක් නෑ නමුත් දරවා අනිත්‍යය දු කනාත්මිට හට. ර අනිත්‍යේ දු කානාත්මයට යටත්වවෙච්ච දරවා සම්බන්ධ ඕගුල්න්ට විශාල දුක්කස්කන්දයක් ගලන්න පටන්ගන්නවා. කෙස් ගතිය නැතුව ලෝකේ පරිහරණ කරඩා අපි දක්ෂ ෙන් ලෝඩ. එක තමයි බුද්ධ දේශනාව කියන සැබෑ මැදහත්කම ඔය මට්ටම එන්න කාරා හතරයි බලපානෙ ඔය කාරන හතරයි බිඳින්න තියනෙන නැතුව ලකේ පාවි දරුවන අටත්තු කරන එක දරුවට කවන පෝන අපි වෙනද වගේ කරන්න්ඩෝන්. නමුත් කෙලෙස් ගතිය පදනම් කරන එලිය රූපයට බාලනකම දුරුවල කරන්න ලෝන් අරම අවපාධානය පදනම් කරග මත්තඒේ පදනම් කරගන එලිය ලෝකයට බාල ෙරකිහිෙනු තැස් දෙක පියාගෙන කල්පන කරකට ඔගුල්න් ලෝක ඔොලන්ගේ දරුව උපදිනවනි ඔගොලන්ගේ හිතේ ඔගොලන්ගේ දරුව උපදින. ඒ දරවා කියල කෙනෙ කපදිනවා දැ මේ වෙලාේ ඔගොල මේ ධර්ම මංසිකාරයත්තකිෙ ඔකොලන්ගේ ලෝක දරුව කියලක උපදින්න. මේ වෙලා ඔගලන්ගේ හිතේ දරුව උපදින්න. ගෙදර පදින්න යට උපදි න්න කම්ඹර උපදදින්න ඔක්ක උපදින හිතේ පිනවා. හිතේතියන ගති එලේ ලෝකට ාහල බාහ බලනවා. එතකුට ගැලපුන තාමක මගේ ෙදර හෙල් පිගන්නවා. අර හිතේතියන ගතිය තමයි ඒ රූපේට බහ බසල බලන්නේ. ඒතේතින ගති බසලන්නකොට ඔගල්න් ම ගෙදර කිය ම යිඩෙන් ගන්නඩ පුලුවන් ඒ පරිසං කරන්න පුුවන් එක තියාග්ඩ තනවා ඒක උබරපත විදිර උපදාානය කරගන බය ෙදර කැඩුන තදන්න පුුවන් ඒතින් අපි මේ හිතිං හදාගන තියෙන. දෙැ අපිතමක බයයිම මට්ටම උසට බැම්මවල් දෙක් බැදලති න එක බිත්තිිය කියන එක තා අපපේ යිති අප ඔලුින් හදාගන තියන එක.දේම තියන ගල් වැඩ ගල් ගඩල් සිමින්ති වැලි අරම ටක මයි එ එකකටි තා අපප කියල කියන එකට බිත්ති කියන නොම ඒේ හිති හදාගත්ත ගතිය. දෙකම තියන එකම පදාර්තටික තමයි. ඒනිසා තමයි මේලෝක ගොඩා පුංචය ඉද මේයා තමයි ම දරවා කියල ගොලට වින් කර අඳුර ගන්න පුල හිතේ තිය නිසා. තොඩේ විකරන්ද ට පස්සය වෙනම මුොතු ොත්තොල්ලොටඩන්ඩ ේතුව දන්න අර තම මගේ කියල තාග නින්න කියෙන ග තපයක් ඇඩුොතො න්න පුලුවන් ෑැගහන්න පුලුවන් වෙලා ගොඩාගේ වෙන මේ හිතේ ගතයයි දුර කරන්නඕන එතකොට මදහත් සිතක් පන අකාරුණණික එකක් නෙව කෙනෙක් කියන්න පුළුවන් ඒක අකාරුණිකයි කියලා නෑ පින්නත්නේ හරිම කරුණාවන්තයි තකොට ඒ කරුණාාව කියන එක තමයි දරුවා කෙ අම්මට තියෙන්නුන් නමුත් අම්මට දැන් අද තියන්නේේ අධි රාගයක් දරුවගෙන. දරුවා පිළිබඳ රාගයක්තියන්නේ මහා බරපතන ඇලි මත්තියන්නේ නව තියෝක බුද්දශ්‍රාවකි විදි හරෝගන්න කරුණාව පැත්තට ඒක මතුවෙන්නේ සැබෑ කරුණාව මතු වෙන්නේ පිින්න්න අයට සත්‍යවබෝධයක් එක් ඒකෙන් කියවෙන්න හැ දරුවාගැෙන වැඩ කරන්නේ කියලා අප අර දරුවා කර තියෙන ඕලාරික රාග වෙනුවට කරුණාව පවිච්චි කරන තැනකට අපි ඇතුලාන්තේ වෙනස් කර ගන්නු නැයි නැත්තම් පින්නත් යෝගොල්ල දුගලනක නවතින්න. ඕගොල්න්ට ඒ දුකගලනක නවතින්නේ ඕගොලොයි දු ගලනිකම නවත්තන්න්න කියම යයේ නඩත්තු කරන්නේ ලිය ලෝකේ එකන මගේ දුකගල්ක අඩුකරගන්නඩ ලුවන් කියලා හිතාගෙන ඔගොල තෝරගත්ත වැඩ අසාර්ථකයි. ඒකන ඔගුලොගේ දුක අඩුකරගණ්ඩ කියල හිතාග නයි ඔගොල්ොගේ දරුව කඩෙන්නේ බිඳෙන්නේ නැතුව පරිසන් කර ඔොහත්ය අන්නේ නැතුව නඩත්තු කර න ගොල දු කලයි කියලා බයියට ඇයි දරුුව මො දර දුව ැඩුනොත් බිඳුොත් ොහරි වනත්ේ ගොලන් දු ගන්නනො ොල න්න ගොල දුක කලාහි කිය ඔොු දු ගන්න ඔො හරි බයි ඒ දුකගල්නට බයට ඔගොල්ල දරුව පරිසං කරන නඩත්තු කරන කවව පෝපෝ හොඳට ඇක භාගන මේ ලෙඩලෙ ලෙඩ එහෙමති නොනන්ගේටත් බෙහෙත් කරන මේහි ැරිනම් සිංග පුර හැගින් බෙත් කරන ඔක්හෝම කරන ඔගොල දරුව නඩත්රන ඔුොල බයයි දරුවට නෙමේ දර බින්ඳහි කියලා බයියටත්න්නේේ ඔගුල්න්ගේ ඔගොල්ලන්ගේ ඔගොළන් හිට දුගලයි කිය ඔොල බයි. ඒක ඒක යෝගොල්ලෝ හොම කරන එත ඔගොල්ල දුකගලයි කියල බයයින ඔගොල ඔඒරන වැඩේ අසාර්ථකයි දුකගලන්නේ කොහොමද කියලා ඔගුල හරිර දන්නේ. හිතාග ඒිය ෝක පරිසංකලොත්මට දු ගලන්නෑ කියලා. හැබයිඒ එිය ලෝකෙ පරිසංකලොත් දුක ගලන්නනෑැකිවට ඔුනු පරිසංකරන්න ලෝක බෑ. ඇයි මේ හදිච්ච ලෝකය ඇැතුලම අප පරිාන කරනින් දරුව හදිලායිවරයි මේ ව කොට ස ල කොච් හසුව රුව පරිසංකරන්න ෑ දුව හැදි ලවර ොහොම දරු හැදිලතයෙනෙ දරුවගේ රූපේ හැදිල තියනෙන අද්‍යාවෙන් තන්හාාවෙන් කරමින් ස් පර්ශයෙන් නිබ්පත්ති ලක්‍ෂණීෙන් මේවන් දරුව හැදිල යිවයි ැදිචරපය ක ොලනටත්තු කනව පරිසංකරන්න හැදුවට ඔොල හිතරම් පණිංකරන්න බෑ ඇයි බැරි එයා එයාගේම පෙර සංස්කාරවලින් ය හැදිලයිවර එයාගේම පෙර සංස්කාරවලින් හැදිච්ච කෙනෙක් එයාගේ උපත පිණිස්ස ඔයාගේ කුසේ ඉපදි ලච්චරයි ඔයාගේ කුසේ පපතිච්ච නිසා ඒයාගේ දරුව කියලක කියන්නේ ඔයාගේ කුසයාට එඒගෙන චෘතියත්ක ප්‍රතිසන්තියක් පැිණිෙන කොට ඒ ප්‍රතිසන්දය ඔයාගේ කුසට බැහැගෙන ැග කියැන චුතියත්තක ප්‍රතිසාන්ය මේ ප්‍රතිසාන්ධ විඤ්ඥානය පිහිටනකොට අම්ම කෙනෙක් විදිට ඇය ර්තුමත්ව ඉන්දලන්තියෙනවා දෙමවපියන්ගේ එකතුවීම කුත්ති වෙි තිෙනවා එතකොට ජියවවිද්‍යාත්මක සාක්ෂි සම්පූර්ණ ච්ච තැනක ප්‍රතිසන්ධ විඥානයේ බැහැගෙනන තන එතරේ ප්‍රතිසන්ධ විඥ්ඥානයේ බැහැගැනීම තමයි එකම සාධකේ මගේ දරුවා කියලා කියන්න ොට යා නමුත්දැ ඔගුල්ල ඉපදනාට පස්සේ ඔය නත්තු කරන දරුවා කැඩෙන බිඳෙන ලෙඩවෙෙන එක මැරණ එක නවත්තන්න ඔයාටත් බෑ මටත් බෑ දෙවියන් වහන්සේටත් බෑ. ඇයි බැරි එයාගේ කර්මවිඤ්ඥානයේ පැළවෙලා තියෙන විදිටානුව ප්‍රතිසන්දීගෙනත් ුණු කර්ම ශක්තියටට අනුව තමයියාගේ පැවැත්ම තීරණය වෙන්නේ. කාර්ම ශක්තිය අයාගේ ඇතුළන්තේ ක්‍රියා ඉගන පෙර කුසලා කුසල සංස්කාරයයාගේ ඇතුළ හැසිරින්. ඒ පෙර කුසල කුසල සංස්කාරවලට ඔගොලන්ට භියෝග කරන්න බෑ ඕගොල්ලන්න පුුවන් බඩගිනීද කෙල් හල කවන්න පුළුවන් ඔයයාගේ ඇදතුම කෙලිටි වෙලා ඔය දතුමක් ඇදන්ද ගඩි කෙල ගොල් මෙහෙදු ගොඩක් වැඩ කල වැඩ කල රෙදිගෙනල අදන්න පුළුවන් ්‍රෙදිගෙනල් එන්න ගොල්න්ට දරුව වෙනුවෙන් කරන්න පුළන් පොඩි වැඩයිතියෙන්නේ පොඩි වැඩයිතියෙන්නේ ඒයා තුළ හැසිරෙන් එයාගේ සංස්කකාරටික යාගේ සංස්කාර තම යාගේ ඇතුළේ හැසිරෙන්නේ තෝඩ යාගේ එයාගේ සංස්කාරය හැසිරෙන් කුසලා කුසල සංස්කාරවල්ට අනුව මේ ප්‍රතිසන්දය ගෙනැ දුන්න කුසලා කුසල සංස්කාරවල ට අනුව ප නත්ති ෝ ජීවිතන්ද්‍ර රූපයේ විදවටෙන්ට පුලුව ොල ඩ යික් ඒකට මේකට බලපානයක්කාර එන්න මේ තේරුම් අරගෙන තේරුම් අරගෙන හිත මැදහත් කරගන්න. මැදහත් කරගෙන ඔගොල හොට දරුවට අන්දන්ඩ කවන්ඩ පොවන්ඩ නාවන්ඩ උගන්නට ඔක්කොම කරන්න. ැයි දරවා තුන හැරෙන්න්නේයාගේ පෙර කුසලා කුසල සංස්කාරටිකමයි කියලා දකිනතකොළට දරවා කඩනකොට බිඳෙනකොට දරවාාව දුරුවල වෙනකොට අම්මට පුළුවන් මේ මම කොච්චර දක්ෂ වනත් එයා තුළ හැසිරෙන්යාගේ සංස්කාර ටික නේද කියලා අම්මට මැදහත් සිතක් කදා ගන්නනපුල ඇතුුට කලින්ගලාපු දුක ගලන්න ලෝකේ දුක කලන්න ඒ නිසා ඒ හැකියාව අපි හැමෝම තුළ තියෙන් ඕන මොකද අපි බැඳන්නේ කුසලා කුසල සංකාරවල හැසිරීම දන්නේ නැතුව ඒ එක දැනගන්න එක තමයි කම්මස්්‍ය කතා සම්මාධීට්්‍යිය කියල කියන්නේ අපි බැඳෙනකොටම අපි දැනගන්නව මගේ සංස්කකාර මා තුළ හැසිරෙන ඔයාගේ සස්කකාර ඔයා තුළ හැරෙනවා ඔයා මගේ බිරිද වනාට මම ඔයාගේ ස්වාමයාාව වනාට අපි දෙදනා අතර හැසිරෙන සංස්කාර සමාන නෑ ඒ නිසා ඔය ඉද මාත හැරින්ද තුලළ මං ඉද්‍ය යා තහැරිද පුලුව මොකද අපිට ප අපි අපේ ජීවිතය තුළ හැසිරෙන්නේ කුසලා කුසල සංස්කාර මයි කියල දැනගත්තර පස්සේ ඔබෝ ඒ කියන තරම් බිරිද වෙනස් කරන්නට යන්න යාගේයාාතුල හැසිරන සංස්කාර්යාගේ පෙර සංසාරකව හදාගත්තේවා දමයි මගේ බිරිඳද මෙහේ අපි ප්‍රඥප්තියකින් පනවගන ඔයාමගේ බිරිඳ මමෝයාග වාමයා කියලා මෙහ මෙහ සම්මතය ඇතුල අපි අතර පඩිගණදනුවත්තින චර. ඒ සම්මතය ඇතුළ ගණු දෙනුව පරමාර්ත ගණදනුව මේ පරමාර්ත ගන්දුවක්න යාමගේ හැමදාමගේ බිරිඳව වන්නඩුව. යාය හැමදාමත් මගේ බිඳ දෙ වන්නුන් හැම දාමත් මගේ ස්වාමයාාව න්නඩ නො එ එකතවට ප්‍රමාර්ත යම් කිසි ඇත්තක් තියනවා. ගිය ජීවිතයාගේ බිරිඳ මේජීතත් බිරිඳ ලබනජීවිතත්තුයාමගේ බිරිඳේයට ංඟවා ගන වග බලාගන්න ෝඩ. කියෙ හිට ඕනට වඩා ලෝකේ කිසි කෙනක් ගැන වග බලාගන්නපා. තම තමාගැන වග බලාගන්න මොකද මේ සංස්කාර අරබුදයට හිරවනොත්ේ එහම ඕගුල් වනාගත ලොක්කු අමාරුක වැටන පිවත්න මේ ධර්මය අපට බුදුරජන් වන්ේ ඇතන මේ විදිීයට බලන්් බලන්නනි වෙන. විට බලබල න්නොටයා නිවෙනවා ති මේකට් ගැඹුරු කතාව ඒ ගැ එතකොට පින්නත්ි ලෝකේම පෙරලුනසන් ඒයාගේ හැට කඳුලූනන් ඇැති දවසක්කෙනවා ඉතින් හොඳයි නිදුකගරන්න තිී. ලෝකී කිය අසපුරසයි බලන්නකු තමන්ගේ දරුව මැරිලායා අඩන්න බිරිඳ මැරිලා අඩන්න ස්වාමියයා මැරිලා අඩන්න අම්ම මැරිලවත් අඩන්නන්නේ මේ මනස්සය මනුස්සේද කියෙල කියයි. ඒයාට පේන ිකන. ියයාගේ හිතේ සංස්කාරයන් පිළිබඳ මැදහත්භාවයක් තිෙන නිසායාට අඩන්ඩ හේතු යෙදන්න. හිදේ කොච්චන හොඳයිද. දැන් ගල්ලු දුකගල එකක නවත්තන්න කෙලා දරුවට අඳන්දන්නවා නමුත් අපි අපි අන්ධනකත් එක්කම දුකගල්ක නවත්තන්ට පෙර කුසලා කුසල සංස්කාරයන්ගේ සවභාව අඳරගෙන ඉප දෙමින් මැරමින් යනා විච්චින්න චිත්ත ප්‍රවාහයි වැඩ කරන්නන්නේ කොහොද කියලා අඳරුගන්නවා අන්නේ ඥානය හදාගන්න තමයි අපි පටිච්ච සමුපාදය කියකක් ගෙන ගන්නේ. යාන අදා ගඩ තමයි අපි පිච්ච සම්පාය කලෙක් ඉගෙන ගන්න ඕකොල් ඉන්ද්‍රී අදදකීම පිසරණ කරග න්න ඇහැ ඉදිරියටට අප රූපේ පරිසං කරනවා කනට හැන බ්දේ පරිසං කරන බ්ද පරිසං කරනැ මේ න එයා හොඳ කියන විදිහට ඔයා යාව නඩත්තු කරනවා යගගේ හොඳහන්ඩ විතර යගුල කැමති ඔන්න ඔය විදියටවෙන්න වෙන විසයන් තියන ඉන්ද්‍රී අධ්‍යකීම් ටික නඩත්තු කරන එක බොහම ාලාන්ත වැඩ එකත් කරන්්ඩෝන් එක කලාට කිසිකක් නෑ නමු අපි දැන ගණ්ඩෝන එක දෙයක් මොකක්ද. එකනෙකට වෙන සින්ද්‍රියන්ට තියන එකම පිළිසරණ මනස කලගොල දැ ගණ්ඩුවන්. ඒනි සවෞුල ඇතුලාන්ත ගැ දකින්නවු. අනින්නේ ඇතුලාන්තේ ගැන දකින එක තමයි අපේ ක්‍රම. එකන මේ වෙනස් ගෝචරයන්නක්ක හැපමුණට මේ ගෝචරවලට සාධහරණය කරන්න අපි වැඩ කලාට ඒ ගෝචරාද්‍යකීමත් අපි නත්තු කර් ඕන. එක ඇස ඉදිරියටන රූපයත් ඉතා හොඳට තියාගන්න ඕන නඩත්තු කරන්න ඕන කවන්න ඕන පුවන් ඕන පරිසංකරන්න ඕන යුතු කන්්ටික කරන්න ඕන වගේ ඔක්ොම කරන්න ඕන හැබැ එකක් දැනගන්නවන මේ ගෝචර ක්කොටෝො පිසනගේ මනස මන්මනසක ත නැතම මේ හිදිරියට රූපේ වෙනස්සිෙකරට ඩුව. ංගෙන හොඳ කියනකොට සතුටුනට මංගෙන බනිනකොට මට අඩුව වෙනවාමට ෝකෙම මේ පාවෙල සහරට ලෝක මතර දාලා වෙන වැරකරට ඇන්න හිතෙනවා. එතු ඔබ දැනගන්නඕන එක දයයිමකද මේ ගෝචරවෙච්ච ඉන්්‍රීන්දකම් ටිකන්ත් නඩත්තු කරන්න ඕන හැබැයි දැන ගන්න ඕන මේ ඉන්ද්‍රී අදකීම්ටි ඔක්කොම පිහිට කරගනි නිමනස ඒන් සමම් මනසේ කතාවත් තේරුම් ගන්න ඕ. මනෝ පිස මන්නසම පිලිසර කරන්න න්න න එකතුකර ඉන්ද්‍රිය අදකම් නඩත්තු කරන ගමන් ඕගොල්ු මනස පිලිසරණ කරගන්න වැඩ පිළිවෙලට එකතුවෙනවා. මනස පිලිසර කරන්න වැට පිළිවෙෙන මොක්ද හරි හෙම නදැ අපි කියනවත් රූපවිතන් නඩත්තු කරන්න නඩත්තුරන්න ඉපා කියල නෙමී. වෙන දමගේ මොහොදර නඩත්තු කරන්න්ඩෝන රූප සබ්ද ගන්ධද රස ආදිය නඩත්තු කරන්න ඕන. නඩත්තු කරන්නඇතුව ඉන්න කියලන මේ කියනනිව නඩතු කරන්න ඇතුව ඉන්න කියනවන ඒක ඉතාම සාධාරණ කතාව එව නඩත්තු කරන්නඕන හැබැපිකත් තේරුන් ගන්නුවම කක්ද මේමී ඉන්ද්‍රී අත්දැකීම් නඩත්තු කරනෝගේ මේට ඔක්කොටොම් පිසරණ තියෙනමගේ මනස්සතුළ මං මන සසාදාගත්න නත්තං මනපවිදිට ඉද්‍රී අත්දැකීමම්ට මට හදාගඩ පුුව කාලක හොඳයි බැරි කාලික අටන්නඩ වෙන වැල පෙන්ඩුවෙන න නපවිදියට එලෙ රප සබ්දගන්ද රස ත්තු කර පුළුව විදිට හොඳයි ද රස නපවිදි නද හොදට කණ්ඩ පුුවන් මට්මට තම මහන්සේලා දුක් මහන්සේල හම් කරල ඉන්නක හොඳයි. හැබැයි යම් කාලෙ කර ොවිත් කාලෙවගේ පරිපපුයි පොල් සම්බෝල යිබතුය කන යගයක් කියීමම වුත් පහුගේ අවරද්ද දකහ මර තුන වගේ ආවුත් එයා ආණ්ඩුවටත් බනිනවා පවුල්ලටත් බනිනවා මේ බිරිදරත් බනිනවා ස්වාමිය අටත් බයිනවා පරම්පාවටත් බනිනවා ඩහදාගත් තයිරත් බිනවා ඇයි එයාටර රස පහස නටත් තුරගඩ බැරිවෙනකොට එයා ඒ ඒයා මනාපරසේ ලැබේ නැතිකොට හැම දාම්කෝම පොල් සම් බෝල කන්නේ කියලා යාට අරම එලිය බත් පිංගානත් එක පැටලින්න පුළුවන් බත් පිගාන නිසා යාට දුක ගලන්න පටන් ගන්න ඒනිසා එලිය ලෝකය ඔගුල හිතන විදියට නඩත්තු කර්ඩ අමාරුයි හැබැයි අපි නඩත්තු කර්ඩන් නඩත්තු කරන්න බැරි බව දැනගෙන නඩත්තු කරණ්ඩන බැරි බව දැනගෙන අපි එදිනදා ජීතය ඇතුළ නඩත්තු කරගෙන අන්්ඩුවන එතවට බැරි බව දැනගෙන ඒ කර්ඩුවන එක මේ පවතින තත්වේ න මගේ වසගේ නෑ හැබැයි ඒවාසගේ නැති බව ඔයා දන ග්ඩ ම දැන ගන්නන් කියලා දෙන්නම් යුතුකංගක කීම්ටි කරගෙනවට හොඳට ප්‍රචා දක්කග යනවා දරුවටත් කියලා දෙනවා පුතේ ඔයාගේ මම්ම මම වනාට ඔයා ඔයා ටිස්සල මම් මැරෙන්න්නත් පුළුවන් මටිසල ඔයා මැරන්නත් පුළුවන් කියලා ඒවා ඒවා අසුභවාදී කතා නිමි කතාව කියලා හොදට දරුවා කෙරෙ කරුණාව නඩත්තු කිරම් කනවා කවනවා පෝනවා ඔක්කම කරන වෙනද කරපු එකක්වත් අඩු කරන්නේ හැබැයි ඕගොල්ල ක්කොම නඩත්තු කරනගමොකක් දේ දැනගන්නන්නේ අර අනිත්‍යය දුක් අනාත්ම කියල බුදු දහම පැදිි කරන ප්‍රඥාවේ ප්‍රධන දරාාව කතාව දැනගන්න ඇයි එල්ලිය රූප ශබ්ද ගන්දරස පොට්ටබ ක්කොම න්‍යයි ඒවා නිතිය නෑ නිතිය නැති නිසා තමයි මන්දැම්ම මේ වෙනස්සලා ඉන්නේ ඒමගේ ඒ අනිත්‍ය වෙච්චේවා නිසා දුකයි අනිත්්‍යඒවා මගේ වසන්ගේ පවත්වන පුළුවන් කියලා හිතන එකම දුකක්. දුක නම් අනනාත්මයි ම දුකට කැමතින නමුත්ට දුක එනවන මම මගේ කියලා ගඩ විදික් නෑනෙ මම මගේ කියලා මමයිනෙන් අරගෙන හිටියට මමයිනෙන් ගත්ත ලෝකය නිසා දුක ගලනවනන් දුක ගලනක මගේ කියලා ගන්න එක සාධහරන නෑනෙ මම දුකට කැමති නැතිකට දුක පදනම් කරගන මම දුකට කැමති නතිවනට දුක ගලන විදිට ට රූප ශබ්දගන්දරස පොට් කියනෙවා දහින්ද වෙනවනන්. එක ඇත්තටම මගේද හොඳට විමසල බලන්න එක ඇත්තනම මමද ඇත්තටම මගේ වසගේ පවත්වන්ඩ පුළුවන්ද කිය බලන්න ඔන්න විද බලනකොට මගේ ඔගලගේ ඇතුලාන්තය තුළ එක අදහසක් හිටිනවා මොකක් ද හිටින්නේ මේ ලෝකේ කිසිවක්වත් මගේ වසගේ පැවැත්වය නොහැ කියන අදහස හිටිඩ ගන්නවා ඒ අදහසනිකන් ඇතුළේ පදිංචි වෙන අපින්නත් ඒ පදිංචුනාම හරිම ලස්සනයි කිසි වක්වත් මගේ වසගේ පැත්ව වන හැකිදති වසගේ පවත්තාවට බැරිනන්න ලෝක මතර දනවානම වර්ථමානයට ප්‍රතිශාර දක්වුණනො එච්චරයි මේ වෙලාවි දරුවගේ විවහෞත්ස ැබිල්ලනං ඉතාම හොඳට ඒ කරනවා එච්චරයි ඒක කරලායි අඩන්නේ වැලපෙන්න්නේ සෝසසුම් වෙලන්නේ නෑ මින් බන්ඳු බැඳීමකින් මම නිදහස් වනා කියලා අප්පුඩි ගහල හිනාාවෙනවා හිනාවෙලා පැත්තකටව වෙනවා නලට පත් කරනනායි කෝල් කර හන්න දැන්කෝොමත් දරුක්වත් ලැබෙන්ඩි නොති කියලා හන්නයිඇයි ඒයට ආය අුත් බැඳීමකටයන් රුවමනාවක්න යට වැටහෙන්නේීම ඇතුළි පැළවෙලා තිෙන්නේ අනාත්ම වෙච්ච ලෝකයක්නේ ඔයා පරිහරණය කරන්න කියෙ එක යගේ ඇතුළි පදිංචි වෙලා ඒ පදිංචිරග්ඩ තමයි ඕන පදිංචි කරගත්තා කියලා දරුවවා විවාහ කරල දෙනක දරුවන්ට ආවාහ ඒවා නවත්තන්නේ මේ වෙලාේ කළ යුත්තේකුමන්ද ැදිච්ච ැඳීම් පදරම් කරගෙන ඒවා වෙනුවෙන් යුතුකම වගගේම ඉතාම ස්තරම් විදියට කරනවා ස්තරම් විදියට කරලා අතුරු කතාවකට ආය යන්න අතුරු කතාවකට යන්න එදාට බොහොම හිනා වෙලා සමුදීලා පැත්තකට වෙනවා පැත්තකට වෙලා මෙ බඳු බැඳීමකින් මිදුනානේද කියලා හිනාවෙලා සතුටෙන් ඇතුලාන්තය තුළ වාසය කරනවා. තකොට ැන් යා ඒහනම් මොකද පිසර මනස තමයි පිළිසාර කරගන්න ඇයි එයා දැන ගණ්ඩෝන ඔක්කෝ ම අදකේම්ටික පිසර වුට මගේ මනස පිසර කරගන්න බැ වුණුත්ේෙමම මනාපලෝකය අමනාප වෙනකොට මට ආඩන්්ඩ වෙනවා බැල පෙන්ඩ වෙනවා ෑ හණඩ වෙනවා සෝසුම් හළන් වෙනවා ගොඩක් වෙනවා කැ මංගැන සත්තිය කතා කරනකං ඒවගේම මෛත්‍රී සහගතෝ මන් ගැන කතා කරනකං ඒවාගේ මාස් මා සම්බන්ධව සුදුසු කාලේ කතා කරන කකම් ටහොඳයි ැයි සදුසු කාලම තර මිනිු ගනතා කරන්න සුදුසු කාලෙත් කතා කරනවා දේසේනුත් කතා කරනවා අසත්‍ය අභූතයවත් මංගෙන කතා කරනවා. එතකට ඔගුලු කන පිසරන කරත්තුත් අූත ේව එහි නැතිව විද ඔගොලු එල්ිය ලක නැතුරන්න හදන ලොක නැතු කරන්න එපා නඩත්තු කරන්න බෑ පිනවත්න. ඔගොලු හැම වෙලාම කරන්න ඔගොු කන නඩත්තු කරනවා මෛත්‍රී සහගතව සත්‍ය්‍යවාදීව අභූතකතා නොය එසින විදිහට. සුදුසු කාලේ ඇහන විදියට එලිය ලෝකයේ නඩත්තු කරනවා. ඒිය ෝකයට හරින විදි ඔගොල්ලත්තු වෙනස්ස වට හදනවා. එ මේ විදියට හිටියොත් මට මග න අසත්්‍යය පැතිරෙන්න්න පුළුවන්. ලෝකයේ පැතිරුත් එකක නතත් එකක ඕගොල්ල වාසත්‍යය පැතිරෙන විදිට හෝ සත්්‍යය පැතිරෙන්ෙන විදිට ඔගොල ලේ නස් ව දන්න්නපා. ඒ සත්‍යය හෝ අසත්්‍යය අභූතෙන් හෝ නිවැරදිදේ. සුදුස කාලේ හෝ නොසදුසුකාලේ ඕන කාලික ඇහුුණාවේ. ඇහෙන වෙලාවක ඇතුලාන්තේ වෙනස්කරගන්න ඇත්තු ඉන්න විදිහට මනස පිලිසරණකරගන්න. න බෞදධ හෙම ්‍රාකික් ර්ඩඕන එල්ලිය ලෝකයේ නඩත්තු කරන්න වෙච්චේක නඩත්තු කරන ගමන් මනාපහෝ අමනාප සතති හෝ අසත්්‍යය සුන්දරයි කියන කතාව අසුන්දරයි කියන කතාම ඇතුළේ මනපයි ෝ අමනාපයි කියන කතාව බෙදාගෙන අමනනාපොලෝක ප්‍රතික්ෂේ කර නපෝකයක් එල නත්තු කරන්න ප එල්ිය ෝක මිනිෙක් ඩත්තු කරලා. ච කල්ලගල්ල තාග හිටියට මට මන මටහරිියන මනාපලෝකයක් නඩත්තු කරනවා කිය හිතුවට. එක මනුස්සෙක් මනාපලෝකයක් නඩත්තු කරලනෑ මොකද මේ හිත මනනාපලෝකයක් නඩත්තු කරනකොට මේ හිත අපින් වෙනස්වාදයක් ලබනොම කද. මේ මේ හිත තරං අපි වාමහරුව වට පුකක්නෑ. මේ හිතද අබලාමක විදියට අපි අපේ රූපේ පාවිච්චකර පාච්ච කර ර අස්වාදයක් ලබනවා. නිදා කල යුතු දෙයක් ඇයි ආස්වාදය පෙන්නලා ඒ ආස්වාදේ අදාල ලෝකේ මත්ත වැඩ කරලා වැඩ කරලා වැඩරලා මහන්සනකොට ආයි දුරින් ආස්වාදයක් පෙන්නවා. ඊට පසේ න ඕකත් ඔයා ගන්න කියලා මේ හිත කියනවා සැලසුම් කරන්න කියනෝ ඊට පසේ ඉහිතින් සැලසුම්දගන නේවෙනෙන් දුවගෙන දුවගෙනනවා අවරුදු ගන්ගේ සැස්සම වෙනුවින් යන ඊට පස්ස කියන තවත් හ ආස්වාදයක් පෙන්න්නන ොහොම පෙන් පෙන් අදදි ළඟද දසකගොල ජවිත හැරෙනවා නමුත් පෙන් නත් ආස්වාදය කින්දලන. ආස්වාදේ පෙන්නපු ලෝකය හබාගන ගියා මිසක් එ අසු තෘප්තිමත් ජීවිතය ඇතුලිවාසය කරලන්නේ. එහෙම නම් ඔගොලු එක දෙයි දැනගන්න නොමකක්ද ලෝකයේ එකම පිළිසරණ මනසමයි කියලා දැනගන්න්න. මනසමයි පිළිසරණ කියලා දැනගත්තා කියලා අරබුදේ විසඳෙන්නේ. මනසට තියන එක පිළිසරණ ඒ තමයි පිටිනත්න සති පට්ටානේ. හොන්දට වර්තමානයේ සිහිය පිහිටුවා ගන්නේ එක. හින්නේ කතම බුදු දහමකින් ලොකෙ කොහෙවත්තේ කතාව නෑසිිය පිහිටු ආගන්නවා තමන්ගේ කය පැත්තේ විඳීම් පැත්තේ හිත පැත්තේ හිතේ උපදින ධර්මයන් පැත්තේ හොට සසිිය පිහිටු ආගන්නසිහිය පිහිටු ආගත්තර පස්සේ සිහ පිහිටු ආගත්තර පසේ මනස පිළිසරණ බිඳෙන්න අරුණ මත වික්ෂිපත වෙන්නත් නෑ ඒ සහිය පිහිටු ආගත්ත කෙනෙකොට පැ වැටහෙන්නේ සමුදේ වෙලා නිරුද්ධ වෙලායන ලෝකයක් විතර. මුද ඇතිවෙල ඇති වෙල අන ෝකයක් තියන පරිබාහිරව ඒ ඔගොල්න්ගේ ස්ථාවරල පෙන්න්නන්නේ පෙන්න්නවත්ි සති පට්ටානි. ඒනි සතිපට්ානනි කියන්නේ මේ වේදනාව ගැන කියනවාකට කියනවා සමුදේ දම්මානු පස්සීවා වේදනස්මින් විහරති වය දම්මානු පස්සීවා ේදනස්මින් විරත. සමුදේවායි දම්මානු පස්සීවා ේදනස්මි වේදනාව සකවේදන ඇති වෙන විට ගොල් එලිය ලෝක නඩතුකට අරද ගැම්බුරු සතය පහිටවාගත්ත තැන අපට අනුවාසනක් කරනමකක්ද සුක වේදනාවත් සමුදේ වෙලාන වයවෙලා යනවා දුක් වේදනාවත් සමුදේ වෙලා අයවෙලා යනවා ඒවගේමවාය සමුදේ වෙලා යවලාන් වන් සදේ ච් දනමවාය ලා නොස්ද. සමුදේ වයදම්මානු පස්සීවා කායස්මිංව වැරති සමුදේ වදම්මානු පස්සවා සමුදේ වෙච්ච තැනමයිල්වලය ඇති විච්ච තැනම ැතිවල යන ලෝකයක්ද. ඇති වෙච්ච තැන නැතිවල ය ෝකයක් කිය ඉද්‍රියදැකිමක්න. ෑනඇතිවෙච්ච තැනම හාදරුවනේ නැතිවෙලයනව තමයි බලන්නක මෙච්චර හොඳට ගක්ගලක් වගේ හිටපු මනුසෙ කඩා වැටනනි කියලාපිට කියවෙන්නේ ඒක ඉන්ද්‍රී අත්දකීම. ඒකත් පොඩි අනිත්‍යාවත්මෝක අපිට ේරුප එ බලකොටරනක බද්වවෙන්නඩ නෑන ගහක්ගලක්ව හිටම හැඩල හඩග ටන හහාදරුව ලුකොච්ච අනිත්‍ය ලෝකද පන්නේ කොචර හොට හිියද මනස මකද ජීවිත සරක ලොකට හිතවනද. එහෙම හිතතුනත් වැඩන්න නෑ අතගුල් පරන වැටිම කරවා. ඒ හ ක් වගේ හිතර නන්සේ කඩා ට න කිය ගො ොද පත්ති . ම හම ලෝක මොද හගත් ප ො නේ. හනම් තතියාගනට ඉන්ද්‍රිය අදකීම ශක්තිමත් නෑහ ඒ ඒ වෙලාවට මේ මෙබඳු ලෝකයක් ඕන්නෑ කියලා හිතුනට ගෙදර ගියාට පසේ ආය තේ ලෝකේ ඔගුලු හදාගන්නයි බලන්නේ. ඒහනම් මේ වැඩේ අසාර්ථකයි. ඒනිසා තමයි සතිපටි සරන ඕන ඔොන්දටසිහ පිටවාගන අරක්සිහ පිටවාගන්න එක පාර කරන්න බෑ එකට භාවනාව කරන්න ඕන ද දෙතු හැම්ම කෙනෙක්ම භාවනා කරන්න ඕඩ සති පට්ටානි වඩ අ්ඩඕන එක කතා කරන්න බෑ එ හිත වැඩීමෙන්ම තමයි හිතට පිළිසරණ තියන්නේ. මනස පිලිසරණ කරගන්න මනසට පිලිසරණ හදාගන්න කෙනෙක් ඇහම කෙනෙක්ම හිත වඩන්්ඩුවන්. මොක ඉද්‍රියදක මැතුලේ අනිත්‍යය කියල දක්වත්න් ආයත් නිත්‍ය ලෝකයි වැටහෙන් එලිය. එරගේකාසාර්ථක වැඩා. එතකොට දැං හරි සති පටිසරන හදාගත්තුොත් මොකක්ද වෙන්නේ සතියට මොක්ද තියෙන පිළිසරන සතියටට පිළිසරණ තමයි විමුක්ති පටිසරණ.සිහය පිහිටවා ගඩ පිහිටවා ගඩයාගේ සිත මේ එලිය සංස්කාර ලෝකෙන් ආයතන ලෝකෙන්යාගේ හිත මිදෙනවා මිදෙනවා. දැං ඔගොලන්ට එක මුදෝ ගණඩ බෑන මුදෝව ගන්නන් කිය හිත දර එලට යනකට මුද ගඩ ැරිමට්ම ගුලන් ැ ීමට ොල ේෙනවා. මුදව ගන්නන් කියලා මේ දොරෙන් එල්ලියට යනකොටම මගේ කියලා ගත්ත කාරක එලියයට පේනවානි වාහන එලිය පේනවානි ඒ පේනකොට මා මේක නම් මගේ කියල හිතේ ම අයිනි පදනම්කරගත්ත ගතිය කාරකට බස්සන්න්න පුලුවන්න්නේ මේක මගේ කාරක කියලා ඒනිසා ඕගොල්ලන්ට මේ බනටිකාහල එලියට ගයාා කියල මොක්වත් පි සරනක්නෑ ඒන් සයෝගොල්ලු හිත වඩන්න ඕන ත වඩනකොට අර මගේ කියන ගතිය බාහලන් නැදුව කාරක පවිච්චිරන්න පුළුවන් විදිහයට ඕගලන්ගේ හිත මිදෙනවා හිතා මදෙනවා කියන කවදාවත් කාර් පාච්චිරන්න කියලානම මමායින්නේ පහම අර මගේ කියන ගතිය පදනම්රගන ඒ ඇස ඉදිරියට කාරක පේනකොට මේහන මගේ කාරක මයිල ගලන් ඇතුල තින ගතිය කාරෙකට බස්සන කාරකට ගොඩවෙන්න පුුවන් ගතිය අඉංගල යන නමුත් වෙනදවහම කාරෙක පවිච්චි කරනවා. ඒ ගතය අයිංකලාම් මොකක්ද වාසය වාශය තමයි කාරක බිඳුනත් ැඩුනත් ඇැ්පුුණත් ඔවල දුගලන්න අන්නේ දුකලන්න නැති මට්ටමට ඇතුළ වෙනස් කරගන්නවා නිසා කාරෙ පරිාරණය කරන නවත් එක හෙමන මේ අප වැ. ඒ ගතිය ඒ ගති අයින් වෙන්න පි විදීමමත්ක්ක විමුක්තියත්තික. මිදෙන්නේ සති අඇත්තික. සතියෙන්නේ මනස පලිපිලිසරණ කර ගැනීමත්ක්ක මනස පිලිසරණ කරගන්න පුළුවන් වෙන්නේ කිනෙකට ගෝචර ඉද්‍රී අත්්දකිීමට වෙන ලෝකය පිලිසරනක් නෑ ඒවා පිසරණ කිය හිතානව නඩත්තු කරනෙම දු ගල එකක් කියෙලෝගොල අඳුනාගන්නික. ඒ අඳුනාගත්ත තැනක මනස පිලිසරණ කරන්න පුුවන් මනසට පිලිසරණ සතිය සති පට්ටනි න්න පුුවන් වඩනකොට යාගේ හිත හිත ලෝකෙෙන් මිදෙනවා දඳනකොටම කක්ද වෙන්නේ, ිඳුණට පස්සේ පින්ත්นี้, විමුुක්තිය පදනම් කරගයා නිවන පත් නවා විමුক্তතියට පිසර තයි ප ත් රන්න. වන තමයි පිසරන්න ඇත නිවන පිසරන කරගත් තැන මොකක්ද පිසරන නිවන පිසරන කරගත් තැනක මකුත් පිසරක්න යගේ වි්‍යානය සම්පූර්ණය නිලයනවා. එතකොට යාට කවදාවත් මෙබඳු ලෝකයකට එන්නේ නැති විදියට මෙයායට පිරි නිවම් පාන්න පුළුව. එත ොන්නෝක තමේ ප්‍රයෝගි වැඩ පිළල ෝක විදිර කියන්න පුළුව. ඇත ෝක ොහමසාරන යකෝකති හොඳට හල බලන තේරුම් අරගන විමස මසයනකට ගොල්ලන්න හරි ආස්වාදයක් කුපදන ඇත්තන ඉන්නමි කලින් දුක් ගලපු විදිදර දැ ගලන්න ෑ මුගුල ලාග නිවවාේ. මැරුණට පසෙ නම මෙ හිදි බලා දී ඔගොලට තේරීම වෙනඳද පුදුම විදිහට මේ මගේ හිත නුසුන් වෙලා කලවල වෙලා දුක කලනවා දැම ගලන්න නෑ දුදක කියලලා ඔගොල්න්ට දෙෙරෙනවා. එදර දුක ගල නැති විදිට ලෝකෙ පරිහරණ වෙනකට ආතිශේ සුදර පිවත්න්නේ. එතකො ඔගොල්ෝ ඔගොල්ල දුක ගලනය කම්මයි අල්ලගනින් නොය දැන්. ඔය අල්ලගනන්න ග ගතිය දුරු කිරීම පිණිස හැම දෙනාට මේ හෝරාවක ධර්මානුශාසනාව නිවන්දොරටුවක් බේවා කලාපි දේශනාව නිමාවට පත් කර නොම්.